විස්ස බෞද්ධයන් විසින් සරණ සමාදානය සඳහා භාවිතා කරන බුද්ධං සරණං ගච්ඡාමි යන වාක්‍ය තුන මම බුදු වෙමි මම ධර්මය වෙමි මම සංඝ වෙමි යයි තේරුම් කරති එසේ තේරුම් කිරීම හරිද මම බුදු වෙමි යයි වර්තමානයේ ගැන සලකා කියනවා නම් ඒ තැනැත්තා බුදු වී නැති බව නැති බැවින් එය මුසාවකි අනාගතාර්ථය සලකා කියනවා නම් එය ප්‍රාර්ථනයක් වෙයි සරණ සමාදානයක් එයින් නොවේයි ධර්මයේයි කියනුවේ සතර මාර්ග සතර ඵල නිර්වාණ යන මේ නවයට හා ත්‍රිපිටකයටයි කිසි කලෙක පුද්ගලයෙකුට ධර්මය විය නොහැක පුද්ගලයෙකුට ධර්මය නොවිය හැකි බැවින් මම ධර්මයේ වෙමියයි කීම කිසි තේරුමක් නැති උමතු ක්‍රියාවකි සංගයාය කියනුවේ බුදුන් වහන්සේගේ පැවිදි පිරිසටය එක් එක් පුද්ගලයෙක් සංගයා නොවේයි කවර ආකාරයෙන් කිව්වත් එක් පුද්ගලයෙකුට පුද්ගල සමූහයක් නොවිය හැකිය එබැවින් මම සංඝ වෙමි යයි කීමත් කිසිම තේරුමක් නැති උමතු ක්‍රියාවකි බුදුන් වහන්සේ අනුශාසකයාය සංගයා උන්වහන්සේගේ ශ්‍රාවකයෝය බුදු වන්නේත් මමය සංඝ වන්නේත් මමය යයි කීම පියා වන්නේත් මමය මගේ පුතා වන්නේත් මමය යයි කීම වැනි විහිළු කතාවකි මම බුදු වෙමි මම ධර්මයේ වෙමි මම සංඝ වෙමි මේ වගන්ති පාලි භාෂාවෙන් කියනවා නම් කිය යුත්තේ අහං බුද්ධෝ හෝමි අහං ධම්මෝ හෝමි අහං සංඝෝ හෝමි කියාය බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියා පාලියට නොපෙරළිය හැකිය මේ කාරණාවෙන්ද ඉහත කී තේරුම් කිරීමේ ක්‍රමය කිසි තේරුමක් නැතියක් බව කාහටත් වුවත් තේරුම් ගත හැකිය මේවා මෙසේ වරදවා තේරුම් කරන්න වුන් විසින් එය කරන්නේ ඔවුන්ගේ නොදැනීමක් නිසා නොව කෛරාටිකම නිසාය මෙසේ තේරුම් කිරීමෙන් ඔවුන් අදහස් කරන්නේ නූගත් බෞද්ධයන් මුලාකොට ඔවුන් පන්සල්වලින් ඈත්කොට භික්ෂුන් වහන්සේලාගෙන් ඈත්කොට තමන්ගේ ශ්‍රාවකයන් කරගෙන ඔවුන්ගෙන් ගරු බුහුමන් ලාභ සත්කාර ලැබීමටය 21 බුද්ධං සරණං ගච්ඡාමි යනාදී පාඨවල නියම තේරුම කවරේද එක් එක් වචනයකින් කියවෙන්නේ එක් අර්ථයක්ම නොවේ සමහර වචනවලින් අර්ථ දෙක තුන කියවෙයි සමහර වචනවලින් 7 8 10 12 කියවෙයි වචනයකින් කියවන අර්ථය සලකා ගත යුත්තේ ඒ වචනේ යෙදී ඇති තැනේ හැටියට තැනට ගැලපෙන පරිද්දෙනි ගච්ඡාමි යන වචනය මෙහෙවින් යෙදෙන්නේ තැනකින් තැනකට යාම නැමැති අර්ථය දැක්වීමටය සරණ සමාදානය එබඳු යාමක් නොවන බැවින් තැනකින් තැනකට යාමට නැමැති අර්ථය බුද්ධං සරණං ගච්ඡාමි යන මෙහි නොලැබේ බුද්ධං සරණං ගච්ඡාමි යන පාඨයේහි ගච්ඡාමි යන වචනයෙන් කියවෙන්නේ දැන ගැනීමය පිළිගැනීමය සේවනය කිරීමය භජනය කිරීමය යන අර්ථයෝය බුද්ධං සරණං ගච්ඡාමි යන පාඨයේ තේරුම බුදුන් වහන්සේ පිළිසරණක් කියා දැනගනිමි සලකා ගනිමි සේවනය කරමි යනුයි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි දෙකෙහි තේරුමත් එසේම සලකා ගත යුතුය බුදුන් සරණ යමි කියන කල්හිද අර්ථය එසේම සලකා ගත යුතුය සරණ යාමය කියන්නේ කොහාටවත් යාමක් නොව පිහිටක් කියා දැන ගැනීමය පිහිටක් කියා සලකා ගැනීමය පිළිගැනීමය බුද්ධං සරණං ගච්ඡාමි යනු මම බුදු වෙමි කියා වරදවා තේරුම් කරන අය බුදුන් සරණ යමි කියා යන්නේ කොහිද ඉහළ යනවාද පහළ යනවාද හරහට යනවාද යනාදී ප්‍රශ්න අසා නූගතුන් මුලා කෙරෙති නූගත් අසරණයෝ මුලා වී ඔවුන්ගේ ශ්‍රාවකයෝ වෙති
බුද්ධරත්නය ධර්මරත්නය සංඝරත්නය යන උත්තම වස්තු තුන තමාට පිහිට තුනක් හැටියට සලකා ගැනීම පිළිගැනීම සරණ සීලයයි බුද්ධං සරණං ගච්ඡාමි යන ආදී පාඨ තුන කියන්නේ සරණ සීලය සමාදන් වීමටය සරණ සීලෙහි පිහිටි තනත්තා උපාසක නම් වෙයි බෞද්ධයා කියන්නේද ඔහුටය බුද්ධාදී රත්නත්‍රය තමාගේ පිහිට ලෙස නොපිළිගන්නා අයට උපාසකත්වය නැත ඒ නිසා ඔහු බෞද්ධයෝ නොවේති බුදු නොවන ධර්මය නොවන සංඝයා නොවන තනත්තකු මම බුදු වෙමි මම ධර්මයේ වෙමි මම සංඝ වෙමි යයි කීම නිකම්මම මෝඩ කතාවකි මම බුදු වෙමි යයි ධර්මයේ වෙමි යයි සංඝ වෙමි යයි කොතෙක් කීවත් එයින් ඒ තනත්තා බුදු වන්නේ ධර්මයේ වන්නේ සංඝයා වන්නේ නැත එයින් ඔහුට වන්නේ තිසරණයක් නැති වී අබෞද්ධයෙකු වීම පමණකි කෛරාටිකයන්ගේ කියුම් වලට රැවටි එබඳු මෝඩකම් නොකෙරෙත්වා